මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩුකේෂන් YouTubeු නාිකව සස්ටරයික් කරන්න අලුතිෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන් Onlineයින් පාසල දරුවම සම්බන්ධ වෙලා ඉන්න උසස් පෙළ ජවවිද්‍යාව දෙදස් විසිද දෙක ර්‍රෂ්්‍රපත්තරයේ සාකච්ඡා කිරීමත් එක්ක. මේ ප්‍රශ්ටපත්තරේ පළමු කොටස සාකච්ඡා කරලා අවසන් කරලා යිති එක දරුවන්ට බලන්න පුළු ඒවගේ අපි දෙවනි ප්‍රශ්ට්‍රපත්තරේ ඒකන්නේඒ විවෝගතරචා ප්‍රශ්ටපත්තරය අපි සාකච්ඡා කිරීම පටන්ගරන්ති අ ඒෙත් අපි ප්‍රශ්ට දෙකක් මේ වෙන කොට සාකච්ඡා කරලා අවසන් කරලාති නොවදරෝතෙක් අද දවසය අපිස උදානම් වෙන්නේ අන්න තුන්ගනි විව්වගතරචානා ප්‍රශ්ටන්දලා අන ඉදිරියට සාකච්ඡා කරන්දර දන්නවා වගතරචා ප්‍රශ්නපන්ත්තරයේ ප්‍රශ්න හතරක්ය එකෙන් අපි දෙක් සාකච්ඡා කරල අවසන් කරලාතිනවා අදා පිටි තුරුවෙනවා තුන්න හතර කියන විවෝගතරචානා ප්‍රශ්න දෙක් ඒ ප්‍රශ්න දෙක සාකච්චා කරන්නයි මේ අපි යන්න ඒමනන් අපි බලමු අපිට හම්බවෙන තුන්වැනි විව්වගතරචනා ප්‍රශ්නයමකක්දකි දරු දනව විවගතරජනා ප්‍රශ්නයක ABC කියල කොටස්තුනත්තේ ABC කියල කොටස් තුනත්තේද තුොර ඒකොටස සතුව අන්න ප්‍රශ්න පහත්තේ නොමේ ඒවල එක අන්න අපට හම්බේච්ච මේ ඒවල දෙක මේ අන්න ඒවල තුන්ගනි ප්‍රශ්න මේ අ ඒවල හතර වෙනි ප්‍රශ්නය මෙන්න අපට හම්බෙන අන්න ඒ හතරවෙනි ප්‍රශ්න දරුණේ බලන් අන්න ඒ කොටස්තුනක් අපට හම්බේනු මැහැදිලි අ එට පස්ස යන්න අපට හම්බෙන Bොටස් පැ අන්න කොට ඔන්න එක ප්‍රශ්නක තියන ඒ කොටස සතුව තියන ප්‍රශ්නටික මේ කොටස සතුෝ තියන ප්‍රශ්නටක ොට දරුව අවබෝ දෙහදාගන්න ඕන එක විව්වග තරචනා ප්‍රශ්නක ABC කියල කොටස්තුනක්ති පැදිලි ඒ කොට සපිගත්තා ඒකේ ප්‍රශ්න එක දෙක තුන හතර හෝ පහ තියනෙන ලාා හැබැයි ඒක එක ප්‍රශ්නය තව්ප කොටස් තියන ලාලන් ABC කිය තියන ඇද පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා දකින්න පුළුවන මේ අපිට හම්බේන තුන්ඒනි විියෝගතරචනා ප්‍රශ්නය පලවෙනික් බලන මොකද තියෙන කියලා මිනිසාගේ දීර්ග කාලීන ආතති ප්‍රතිචාර ප්‍රේරණය කරන අනහෝමෝන දෙකක් නම් කර දිදන කෙටි කාලීන තති නම් අන්න අප දන්න අනුවේගේ ප්‍රති්‍යානුවේගේ ස්නා පදධතිනි ංසාධක ස්නාය ද්ධතා මේ කෙටිකාලීන අත්තති සඳහා පතිචාර දක්වා හදිසියේ අන්න බැවුණනොත් අනි පසෙන් බල්ලෙක් කෙලවන් වත් ටක්්ගල ක්‍රයාාත්මක වෙන සංසාධක ස්නාය පද්ධති අනුවේගේ කොටස. හැබේ මේ කියන්නේ මගදටි ගන්. දීර්ගකාලීනආතති ආ පතිචාර ප්‍රේරණය කරන හෝමෝන දෙකක් නම් කරන්න. ත්‍රර දීර්ගකාලීන ආතති පතිචාර පේරණය කරන අන හෝමෝන තමයි එකක් කෝටිසෝල්. අනනිත්ක ඇල්ඩස්තරු. හෝමෝනය මතකතියාගන්න කෝටිසෝල් අනි ඇල්ඩස්තෙරෝ කෝඩිසෝ හාඇස්ෝ ත කෝටි සෝල් හා ඇල්ඩස්ටෙෝන වලට පුුවන් අපිට දිගුකාලීන ආතති වලට ප තිචාර දැක්වීමේ හැකි ආාවක්තිේ අන කෝඩිස් සෝල් අන්න පුළුවන් අනරුදුදරේ ෝස්මටම් වැිර ල ෝෝෝ අන නි ක්‍රියා කර අපට කෙටිකාලීන අත තිනවෙයි දිගුකාලීන අතති සඳහා ප්‍රතිචාර දැක්වීම හැකියාවක් මේ හෝමෝන දෙකට තෝ දරුවන්න කෝසෝ ල්ඩස්රෝ ල තිෙනවන ඔබට අන්න මේ පොයින් දෙකකට ලකුණු හම්බව පැැදි අන්තුර මතකතියාගන්න මේ වචනේ හරිගට ගන්න දරුවනේ දිගුකාලීන ආතති දීර්ගකාලීන ආතති පතිචාර කරන අනතති පතිර පේරණය කරන හෝ කෙටිකාලීනේවා නවේ දිගුකාලීන අතත්ති පතිචාර ප්‍රේරණය කරන හෝමෝන දෙක තමයි කෝටිසෝල් හා ඇල්ඩස්ටරෝන් කියලා අපි කියන්න අපි හම ඊළඟ ප්‍රශ්නිබල අදිි තයිරෝයිඩතාවේ සඳහා තරිද නොම තයිරෝයිඩ් ග්‍රරන්ති හොයිතින් අනගෙලේ ද ගෙලේ ස්ොරාලයට පහලේ ස්වාසනාලයට පූරුව කියන් පිහිටීම හරිට කියාගෙන දරුණේ ස්ොරාලයට පහලේ ස්වාසනාලේට පූර්ුවවතියන අන කණ්ඩිකා දෙකකී නියුත් ග්‍රන්තියක් මෙහෙම ගරන්තිය න්න තරොවිද ගරන්තිය ගන් තකට අපි හම්මේ නො මේ තයිරෝයිඩ් ග්‍රන්යේ අ හෝමෝන වය කාරීතය ඇත් එක් පිට හම්මන රගතත්වයන් දෙකක්ත්ම එක අධි තයිරෝයිඩතාවේ අක මන්ද තයිරෝයිතාව. අධි තයිරෝඩතාවෙන හයිප තයිරෝයිඩිසම් මන්ද තයිරෝඩතාවේ හයිප යිපෝ යි බැඩික් ස්්‍රාවේ වෙන හයිප අදි ුවක්්‍රාවවයන එක මන්ද කියන එක හයිපෝ හයිපතයිරයිඩිසම් හයිපෝතරෝයිඩස අධ තයිරෝඩතාවය හා මන්ද තයිරෝයිඩතාව පැහැදිලි අප අහන්නේ අධි තයිරෝයිඩතාවය සඳහා අන්න හේතුව කුමක්ද කියලයි අපෙන් හන්න අපි කරේ දේහ පටක ්‍ර අපි දන්න ඕන ට්‍රී කියලා කියන්නේ ්‍රයි තයිරෝනි T4ෝ කියලා කියන්නේ තයිරෝක්සි අන් මේ දේහ පටක T3 නැන් අපි ට්‍රයියි තයිරනී T4 තරොක් වලට නිරාවරණය ව. පැදිලිද තුර දේහ පටක මේ යි තයිරනීන් හා තරොක් වලට නිරාවරණය වීම ප්‍රතිඵලයක් විදිහට තමයි අන්න අධි තයිරෝවිඩතාවේ ඇති වෙනව දකින්න පුළුවන්ගේ. පැහදිලිද එතකොට දේහ පටක යි තයිරෝනීන් හා. එකොල්ගේ වැඩි සාන්ද්‍රණයකට නිරාවරණය වී අපි හඳුන්න නොමොගක් කියරද අධි තයිරෝයිඩතාවේ ලෙස හඳුන් වන තුොට මතකතියාගන්න හෝමෝන දෙක T4ෝ කියලා අපි කියන්නේ්‍ර කියලා කියන්නේ යි අෝ තයිරෝනි මතක් කරගන්නෝ ත අපිට හම්බෙන අපි කිය ්‍රයිතයිරයි තයිර4ෝ කියලා කියන්න අ තරො අ අපි කියන හෙනවා මේ තයිරී අනක තයිරොක්ෂීන් කියන අ හෝමෝන දෙක කොඩට මේගල්ලගේ මේ අධිශ්‍රාවය තමයි හේතු එකන හයිතයිරඩසතරො තර අ දේහ පටක මේ ணவල වැඩසාන්ந்த්‍රණයකට முහුණ දීම අපි කියන முக කියது. தைரோடுதாவே ස හුව. උத்தරයක්லி அන්න ුව. கோதலියன். දதேහ පட்டக்க அதிக டைக் ரை ஆோ தைன் அ மட்டමකට அ முனද பட்டக்க இහ டைரோக்ஸீன் ரை ஆோதைரோீன் அ. සාන්ද්‍රණයකට ලක්වීම අදිි තයිරෝයිඩ තාවකොට දේහ පටකවලට යිරොක්ෂන් ට්‍ර තයිරන් වැඩියෙන් ලැබෙන කොට මොකොද වෙන්න දැ මේ දෙකට පොදුවේ තව නමක් කියනව දරුවනේ මොකද තයිරොයිඩ් හෝන් මේ දෙන්නට කියන්නේ තයිරෝයි හෝ තයිරොයිඩ් හෝමෝන වන තයිරොක්සිීනා ට්‍රයියිඩ තයිරෝනන් අධික සාන්ද්‍රණයකට දේහ පටක ලක්වීම අධි තයිරෝයිඩතාව ප්‍රතිඵල ප්‍රතිඵලේ එකක් පාදස්ත පරිවෘතිය වේගේ වැඩිය පරිවෘතිය වේගේ වැඩිය පැහදිලි ඇතුරට පරිවෘතිය වේගේ වැඩිියවනකොට උනුසුම් ශරීරයක් ලැබෙනටක ශරීරය ගළගේ උනුසු ආන උනුසුම් ශරීරයක් ව එත්තක දහඩියෙන්තෙත් වූ සමක් දකින්න පුළුවන්ගෙනවා. හමේ නිරන්තරේ දහඩිය දාන දකින්න පුළුවන්ගේ ත්‍ර පරිවෘර්තිය වේගේ වැඩිහිඳද මේ වඩ පරිවෘතිය වේගේ වැඩිවීම ඉරමතර උුනු සුම් ශරීරයක් කෙනු එවගේම දහඩියෙන් තෙත්වූ සමක් දකින්න පුළුවන්ගරු අන් එවගේම මේගොල්ලන්ගේ අන්න පාචන තත්ත්වයක් ඇතිවෙනවා දකින්න. පාචන තත්වයක් ඇතිවන දකි ුට මත තියාගන දර ද මොද ල්ළඟට හන්න පුලුවන් ඔය ල්ංඟ භාකිදී ඔය ප්‍රශ්ට හන්න පුළු පාචන තත්වයක් ඇතිවෙනවා මේ ඇස් ඉදිරියට නෙරාය නෝද කින්නපු ඉදිරියට නෙරාය නෝද ඉන්නපුල ඒ තරක් නෙවි මේ ප්‍රතිඵලයක් විදි තයිරෝයිඩ් ගන්තිය හි පැදි යිරෝ් ගන්තිය අපට කරන්න තියෙන ප්‍රතිකාරය තමයි ඒ ඉදිමිච තයිරෝයිඩ් ගන්තිය කොටස් හෝ සම්පූර්ණ කොටසක් මක්රණ එකද මේ ග්‍රන්තිය කපල අයි කරනක ශල්ල කරමයක් මගින් ග්‍රාන්තිය කපල අයින් කරන්න පුළල එම නැත්තන් අපිට පුළුව මෙ මේ හෝමෝන ්‍රාවය නිශේදනය කරන අෞෂද ලබා දෙන්න හොළුව ඇතුර ඔන්න අධි තයිරෝඩතාව කම්පලීට් ලිකකිව් ගේ මුකත්ම තුරුන්න සම්පූර්ණ අධිතයිරෝයිඩතාවය පිළිබඳ අන්න කතතාාවමක වව නමුත් පට ප්‍රශ්ටේග හන්නේ කොඩි කොටසක්ම එතකොට දරුව කියන්න පා අපරාධෙන ස රරි තුරටික පාඩන් කරන්න හිටි ඕවි පාඩකර බොක්ොම දැ ඉල්ග ටික මේ කළියේලෙදෙ අපෙන් ප්‍රශ්ටයට ඇහුවේ තයිගරට තාවේ ස හේතුකුමක්දකි ල පි තුරටි කල්ල නවා පසේ අජ තයිගරයිට තාවේ මගින් අන්න ඒවා පිට ලියන්න අවස්ථාව කම්බේන නෑ අ හැබයි ද නිවාාහන කන්දධහන කළ ඉඳ පිය කෝටම ලෑස් වෙල ඉන්න ත්‍රපික නොම්ම දේහ පටක ද පටක අන් අධික අධික තහිරොක්ීන් kan api kita T4 try iodo try iodo tyrone kan api kita T3 try iodo tyrone දට අධි තයිරොක්ී තරෝී සාන්ද්‍රණයකට ලක්වී තෝත ලක්ු මුහම්බ වෙන කාරණ දෙක මොකද. දහ පටක අධ තරොී ට්‍රයි තයිරෝී සාන්ද්‍රණයකට ලක්වීම තමයි අපි කියන්නමක් කියලද අදි තයිරෝයිඩ තාවේල සහඳුන්මට උඩ පොයින් කීපයක් තින මේ දහ පටක එමත්ත්තන් දේහය අධික තයිරොක්සිීන් ඉල්ඟ පොයින්ට එක ට්‍රයි තරෝනිී අනසාන්ද්‍රරනයකට ලක්වීම අපි හඳුන්නනාමක් කියලද අධි තයිරෝයිඩතාව තු අදි තයිරෝයිඩතාවයට හේතුව මේ ප්‍රතිඵල පරිවෘතිය වේගේ වැඩිවම් නුසුම් ශරීරය දහදියන්ත එත්තුූ සම පාචනතත්ත්වය එවගේ ඇස් ඉදිරියට නිෙරායම් පැදිලි තයිරෝයිඩ් ග්‍රන්තිය ඉදිම හොනුටික අපිට ගන්න පුළුවන්කම ති ඒවගේම තමයි අ මේ රෝගයේ බලක්ව ගන්න තියෙන්නේ අන්න ශල්ල කරමයක් මගින් තයිරඩ් ග්‍රන්තිය කොටසක් කපා ඉවත් කිරීම ඒගේ තමයි තයිරෝයිඩ් හෝමෝන නිශේදනය කරන අවෂද ලබාදී අන් කම්පලීට් උත්තරය පැහැදිලිද අපි අම ඉළඟ ප්‍රශ්නය බල පස් අපේ අහන්නේ මිනිසාගේ මඩල ලිස්සීම ස්ලිප් ඩිස් කියන කොට සතමයි යන්න අප මඩල ලිස්සීම පිළිබඳව අප ප්‍රශ්නයහන් බලන්න මඩල ලිස්සම් මිනිසාගේ මඩල ලිස්සීම තත්ත්වයට හේතුවකුමක්ද දරු දන්නවා අපේ කශේරුකා අතර දකින්න පුළුවන් අන්තර් කශේරුක මඩල ඒ තමයි මේ මඩල කියලා කිය පැදිිකොට ටක්ගල දරුවන්ට එහෙම මතක් වෙන්න්නු මඩල් මඩල ලෙස්සීම ගෙන හන් මඩල කියන්න මේ අන්තර් කශේරක මඩල් ඉන්ටර්ටිබල් ඩිස්ෙක් මෙ යාබද කශේරුකා එකනෙ එක සම්බන්ධ කරමින් තිය මේ ආබද කශේරුකා එකනෙ එක සම්බන්ධ කරමින් තියෙන අන්න කාඩ්ලජ මේ විව්හයේ තමයි අන්තර් කශේරුක මඩල කියලා කියන තොට මේ මේ ව මෙහම මේ මේ මධ්‍ය ජලට නීමයයි වටේට තියනෝ මේ ප්‍රාාවරයක් වටේට තින ප්‍රාවරයක් දකින්න පුළුවම මද ජැලටිනීමේ කොටසක්ති ඇවක මම සාමාන්‍යයෙන් කියන්න මේක මේ බිත්තර අප්පයක් වගේ ඒ මම කිය එක හත් නෑක විිත්තර අපපයක් ගන්නකෝ විිතර අපපේ මැද්දවාටියය කරවෙලා නති විතර අපේ වාටී කර වෙලා යිති මැද කොටසේ අන්නර බිත්තර සාරු ටිකති ආන්නව අපි මේ විත්තර අපේ මෙහම ඇල කරලා තිබ්බෝ වෙලාව පැදි තිය හිටියයොත්තර මැද තියනර බිත්තර ද්‍රවතත්වේ තියෙනවනික අරර්ද ගනයින ගනත්නෑ අරද ගනයි අන්නේ කොටස හිමීට පාලට 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 නෙරාගෙනයන පැදිලි ඔන්න ඕකට තමයි කියන්නේ මඩල ලෙස්සීම කිය. හදර මට ලෙස්සීම කර කැන බිත්තරයේ අර මැත තියෙන අතල්ල මේකොට සෙකද නැනන්තර්කශේරුක මඩල තිරුණන යන්නේ වගේ මේ මැද්ද ජෙලටනීමට වෙන්න මේක තල්ලු ව නොම ටම ආ මේක වන්න මේ විදිර පිටසට තල්ලු වෙනවා දැකින්න පු එම පිටතට තල්ලු වෙන කොටමකද වෙන්නේ ස්නායු තැරපීමට ලක්ව ඒ ස්නායු තරපීමට ලක්වීමත් එක්ක වේදනාව ඇති වෙනවා දැකින්න පුළු. හොක තමයි අපි කියන්නේ අන්න ස්ලිප් ඩිස්ක. තම් මඩල ලිස්සි අපි ගැෙන අන්තර්කශය රූක මඩලේ මධ්‍යකොටස මධ්‍යකොටස බාහිර මුදුව තුළින් මේ ප්‍රාවරයකන මු මුදුව තුළින් පිටතට අන්න නෙරායේ පිටට නෙරායම අපි කියනවා මඩල ලිස්සීම ලෙස හඳුන්නුව මේ බලන්නකෝ. ඔකට රූපයක් මමදින් ඔබට පේෙනෝද මේ මේ න්තර්ශේරුක මඩල තින කශේරුක අතරති අ මේ අන්තර් කශේරුක මඩල මේ සාමාන්‍ය ඩිස්ක එකක් මේක මම චුට්ටක් ෝක පාට කරන්නදති න තියෙන අන්තර් කශේර මඩ එක සාමාන්‍ය මඩලක් මැදිලි මෙතිආන කශේරුක දේහ ල දකින්න පුළුවන්ගම ඒකේ මධ්‍ය කොටස ගැටලුවක් නෑ දැම්බූ වෙලා තිෙන මෙෙන මදද ජලටනීම කොටස පිටතර ගලාගෙන ොවල මේ මටල් අනක පුා වෙනස් නේද මොකදද වෙලාති ඒක මෙන මේ මදධ්‍ය ජැටනීමේ කොටස තල්ු වෙලාම අම තල්ලුුවනකොට ගිහිල්ලයා වද නොක්කාගෙද එහෙම පිටත්තට නෙරාය මත් එක්ක මේ එලියටන නිවරෝණය තරපෙනවා මේ එලියට එන්නේ නිියවරෝණම සාමාන්‍ය නිවරෝණය කිසි ගැටලුවක් නෑගට හබැ මේ නිවරෝණය මක්ක නොත් තැරපීමට ලක්කව ද මේකහෙමන එෑනෙමි නිවරෝණ දෙක පැත්තෙන් ලස්සන්ට ලියට හිල්ල. පැදදිල තර අන්තර් කචරුක මඩලින් බලපෑමක් ඇති වෙලා හැබැ මේ නිවරෝණ තරපීමත් එක්මොකොද වෙන්නේ අන්න වේදනාවනවා දකින්න ඔක ගොඩක් වෙලාවට අපේන ටී ප්‍රදේශයේ දකින්න පුළුවන් එකකො ඩීම රක්කන්නේ කටී ප්‍රදේශී. තර මඩල් ලිසන්න පුළුවන් එකත් තමයි වැරදීරියවෝ අපි ඉඳංගීන්න විදිිය වැරදි දරුවූ පාඩන් කරන්න අන්න මේ මේ පුටුව මේ නිවර දීරිය වෝ තමයි අපි ආන්නමක් කෙන්න්න ඕොනද මේ ආන්න මේ කොන්ද මේ කෙලින් හිටින්න ඕනම ඇදර අපි ගොඩක් කලාවට පාඩන් කරන්නේ මේ ආනොලුව මෙහේ ම ගහිල්ල අකුල් මෙහිත මෙතනින් පහලට බලයයක්ය තිෙන ඔේ ප්‍රතිබලය මොකදවෙන්න කාලයක් කියනකොට මේ මඩල්ල ලිස්සීමේ තත්ත්වයක් එන්න එතම ගොඩක්වෙලාාවට දැන් පුටුවේ පස්සට එන්න බැරිනම් අපි මොකද කරන්න මෙතැන්ට ආන්න කොට්ට අත්තියාගන්න ආනත්ඇතන බොදවෙන්න පිට අර කොන්දට සිද්ධ වෙන හානිය පලක්කොදන්න ඒගේ බර උත්සාදදිී. කොන්දට බරය ඇතිවෙන බරවසන්නවා. කොමද නිවැර දීවිදට බරවස්සන් සම්පත්පොතේ කොමද කියන්න අන් අපි මල්පූච්චයක් කුසනවන දනිස්සෙන් පාත්වෙලා දනිස්සෙන් ඇවිලා මකරන්නද. අපේ කලවට බරයන පරේදි ඉස්සීම සිද්ධ කරානං කොන්දට සිද්ධ වෙන හානිගේ කියන මඩල ලෙසීම අවුම කරගන්න පුළුවන්කවතින. අප උත් ර පුළුවන් දැ පිදා නම. දිගටම අන්තර්කශේරුක මඩල දක්කින්න පුළුවන්දරුවනේ මේ ග්‍රයිවී ප්‍රදේශයේ මඩල තුනී පහලට අන්ට යන්න මඩලමකොද වෙන ගණකමින් වැඩිවෙනවා අදකිඉන්න පුළුවන්ගේ. එතවට මේ අන්තර්කශේරුක මඩලේ මෙන මධ්‍ය ජැලටිනීම කොටස මුදුව තුළින් පිටතට නෙරායම අපි කියනවා මඩල ගලිස්සිී එවන අප උත්තරයක්ලේ මොගද පංහන්නේ නිගේ මඩලස්සීමේ තත්වයට හේතුව කුමක්ද. දොර අප හේතුව කුමක්ද කිය ලහන්නේ අන්න මේ අන්තර් කශේරුක මඩලේ මදද ජලටනීමේ කොටස මුදුව තුළින් බාහිරට නිරායින්. අපිලි අන්තර් කශේරුක මඩල මදද ජලටනීමේ කොටස මුදුව තුළින් බාහිරයට නෙරාඒම අන්න වේ ඕන්න පැදිලි නෙරායේම තමයි අන්න අපි කියන්නේ මොකක්ද මඩ ලිස්සීමට හ පැදිලිද අ ඔන්න පුහොම පැහැදිලි අපි උත්තරයක් ගත්තා ත්‍රබාණ මේ අපි හම්බෙන තුන්ගනි කොටස මෙ යනවා එමන අප එක හතරවෙනි ප්‍රශ්ට මෙම ප්‍රශ්නය පහත දැක් පෙන රූප සටහන මත පද නම්බ අපිට රූපයක් දීල තියෙනු මෙ තියන්නේ රූපය එතකොට අපිට බොහොම පැහැදිලීම මොකක්ද මේ දීල තියෙන රූපය කියන එක පිළිබන්ඳව න් දරුවන්ට මේ ඇද ගන්න පුළුවන්කව තියෙන් නො අපිට මේ ඇඳලා අපෙන් ප්‍රශ්නහන් ආන් මෙකපින් ඇඳල දීල ප්‍රශ්නහන එකක්ම එමනත්තම් විභාගෙට මේවා දින්න පුළුවන්කම තියෙන්න්නත් තෝට ඒහින්දා දරුව ගැන හරි අවබෝධයක් තියර මේ ගැන නිවැරදිය අවබෝධයක් තියෙනු න කෞද මේ කෞද මේ කියලා රබාන් රූපය මත පදනම්ෙන ඉයත රූප සටානය දැක්වෙන විව්හය හඳුනාග ඇදර ත රූපසටානය දැක්වර අන්න බහය මේ ග්‍රයිවී කශේරුකාව දරුදන ග්‍රයිවී ශේරුකා කියති නොද හතක්තියනො මෙති ගෙල ප්‍රදේයේ තියන කශේරුකා හත තමයි ග්‍රයිවී ගිය ඉට පස තියන රස් ඉට පස තියෙන කටි මේ ත්‍රිකාස්ති අගමතියන්නේ අනුත්‍රිකාස්ති පැහදිලි අන ොඩ මේ ග්‍රයිවීකශේරුකා දර ග්‍රයිවීකශේරුකා හතක්තියනු හත එකටලස් දෙකක්ෂ තුනේ ඉන්දල හත දක්වා තමයි අන්න මේ කශේරුකවි ව හේති එත මේ අපි කියන්න තුනේ ඉදල හත දක්වා ඕන එකක් එද අපි කියන දර්ශීය ග්‍රයිවී බොරු කියන්න එපා කශේරුවේ තියන දර්ශීය කශේරුකාකාරය කටි මදකිවේ කසේරුවේ තියන දර්ශීය කසේරුකාකාරය කටිකසේරුකා එක ප්‍රත්්‍යයක්ක්ෂයි. හැබැයි මේ ග්‍රයිවී කසේරුකාවල එක ඇටලස් දෙකක්ෂ තුනෙඉදල හතදක්වා කසේරුකා පහම එක විදිහ හන්දා අපේගොලට කියන පොදු ආන්න පොදු භවක්තියනතකොට මෙහෙමනං අර තුනෙඉදල හත දක්වා තියන කසේරුකා පහට ඇතුළත් කසේරුකාාවකින් ද පිමයාටි කියන කවරු කියලද. දර්ශීය ගවී කරු දර්ශීය ග්‍රැයිවී කසේරුකාවකවිව්හය තමයි මේදීලති. දර්ීය ගයිවීක වහත දැක්වෙන රූප සරහණය දැක්වෙන්නේ දැක්වෙන විව්වය හඳුනාගන්න අ අපිකන දර්ශීය ග්‍රයිවී කසේරුකාවක පැහදිලි අන්න. ියමු ල්ළඟ ප්‍රශ්න බල එක බී කොටස නිවරදිව හඳුනාගැනීම සඳහා භාවිතා කළ ලක්ෂණ දෙකක් සඳහන් කර අන් පැදි මෙ නිවරදිව හඳුනාගැනීම සඳහා භාවිතා කරපු ලක්ෂණ දෙකක් මොනෝද කියලාන්න ව අනපිට හම්බෙන මොනවද ලක්ෂණ එකක් තමයි මේ මේ දද බින්න අපි මොක් කියද බින්න කන්ටක ඉලගක තමයි මෙන තීරයක් ප්‍රසරවල තියන අන්න මේමේ ත මේ තීරයක් ප්‍රසර කියනවා මේම අන්න අපි කියන්නේ තීරයක් පසර පැදිලි අ මෙ තීරයක් ප්‍රසරවල බී තියෙන්නේ කශේරුක දමනි නාල් දමනි ඔන්න ඔය කාරණ දෙක තමයි වැදගත්ය මෙන්න කාරණා දෙක එනිවර්දදි වහඳුනා ගැනීමට දර්ශීය ග්‍රැයිවී කශේරුකාවක් කන්ඳරගැනතිය ලක්ෂණ දෙක තමයි එක ද්‍රීබින්න කන්ටකයක් පැවති. කාපි කියනාම කක් කියලද අන්න දීබින්න කන්ටකයක් පැවති දෙක තීරයක් ප්‍රසරවල කශේරුක දමනි නාල පැවති ලිමුු දුත්තරරි එක දීබින්න දීබින්න කන්ටකයක් පැවතිී තිබින්න කන්්ටකයක් පැවති දෙක තීරයක් ප්‍රසරවල තීරයක් ප්‍රසරවල කශේරුක දමනි නාල පැවති අන්න කාරණ දෙක දන්න න නැදර එකක් වීබින්න කන්්ටකයක් පැවී වීබින්න කන්්ටකයක් නත්තං කන්්ටක ප්‍රසරයක් ඒත් හරි අනිතික තමයි තීරයක් ප්‍රසරවලහශේරුක දමනි නාල පැවති යමු කොටස බලන්න බල කොටසය පහන්සා ලකුණු කර ඇති කොටස් නම් කරන්න තුොර පී කියලා කියන්නේ අන්න කෞද මේ උත්තර උත්තර සන්ධාන මොහුණත් උඩ පැත්තිනති උත්තර සන්ධාන මොහුණත් මේ කිව් කියන්නේ අපි ඩාම්බෙන තීරයක් දීර්යක් ප්‍රසර මේ අපි ටම්බෙන පී මේ අපි ාම්බෙන ව තුර පිසාක්කිව් ලෙස ලකුණු කර ඇති කොටස් නම් කරන්න අප අ අපි හෙ ම මයිලියන් උත්තර සන්ධාන මුහුණත් ක වැදගත්යන ොට දරුවන යබත කශේ රුකා එකන එක සම්බන්ධ කිර යබත කශේ රුකා එකන එක සම්බන්ධ කරන උත්තර සන්ධාන මහුණත් එතකොට කිව් කියන්නේ අපි අන්න තීරයක් ීස පතීරයක් ප්‍රසරදායක වෙන්නේ මොනට පේෂී සවිකර තබාගැනීම සඳහා පෑදිලත උත්තර සන්ධාන මූුණත් වැදගත්ත අන්න යාබද කශේරුකාත්ක සම්බන්ධ වෙන්න්තර මේ උත්ර සධාන මුණත් ඊට ඉහැලින්තියන කශේරුකා වේ අදර සධාන මූනත්ක සඳානය මේ උත්තර සන්ධාන මූුණත ඉහලින්තියන කශේරුකාවේ අදර සධාන මූුණත් එක සඳානව තීරයක් ප්‍රසර පේෂී සවිකර තබා ගැනීම සඳහ දායකවේ පැහැදිලි අන් අපි යමු ඉල්ළඟ ප්‍රශ්නය බල ගන්න් බීකොටසට අපියාවේ අපේ ගන ජානවිකෘති නිසා ඇතිවන මානව ප්‍රවේනිික අබාධයක් නම් කර තර අපිට ජානවිකෘති මගින් දරු දන්නවා වර්ණ දේහ විකෘති හා ජානවිකෘතිය අපිට දකින්න හම්බෙන දොකොට මේ අප අහන්නේ ජානවිකෘතිය නිසා ඇතිවල ප්‍රවේනිකා බාධයක් සඳහන් කළා. ත එකක් තමයි වර්ණන්දතාව වර්ණ අන්ද තියෙනවන දරුවන්ට ලකනක්තා එ නැත්තන් දරුවට ලියන්නුපුළුව දැ ස හොරත්ත හීනතාවය දැඇති සයි ොරත්ත හීනතාව පැදිලිදඒවගේ මෙහමත් නැත්ත ෆීනයිල් කීටනිෝරාවසිිෆෝසි මෙඕන එක ගන්න පුළු අන්න අපි ගන්න സിസ്റ്റിക് ബലാൻ ഫൈബ്രോസിസ് ആ എവിടത്തെ ഫീനൈൽ കീറ്റോ ന്യൂറിയും ഫീനൈൽ കീട്ടോ ന്യൂറിയും මේ ඕනෑ එක කින් එකක් ලියන්න ති ඒඇති යමු බීකොට සබල මද ප්‍රශ්නය වර්ණදේහ විකෘති නිසා ඇති වනන මෙ හ වේ ජානවිකෘති දැංහනෝ වර්ණ දේහ විකෘති නිසා ඇති වන මානව ප්‍රවේනිිකා අබාද තුනක් නම් කර ඒකක් සඳහා විශිෂ්ට හේතුව සඳහන් කර අන්න විශිෂ්ට හේතුව තප හම්.න්ත්‍ර වර්ණ දේහ විකෘති ැන වර්ණදහයක් අඩුුවී මහෝ වර්ණදේහයක් වැඩිවීම නිසා ඇතිවන තත්ත්ව අපි ගැනෙ දරුවනේ විෂම ගුණකතාවයන් කිය අන වර්ණදේහයක් වැඩිවීම හෝ අඩුී නිසා ඇතිවන තත්ත්වයක් තමයි අපි ගැන්නේ වර්ණදේය විකෘති කියලා අන අපි ටහම්බේ නොහෙමන ප්‍රධාන වර්ණදේය විකෘති මගින් ඇතිවරන ප්‍රවේනිකා අබාධ තුනක් දකින්න පුළු එකක් තමයි ඩන් සින්ද්‍රෝ එක ඩවන් සහ ක්ෂණය කියලත්කි ලයින්ෆිල්ටසිර අනි ටර්නසි සිංහල එල්ලියන්න පුළුවන්දරුවන්ට ඉංග්‍රීසිල්ලියන්න පුළු හැබැ වෙනවාචන නෑ මකදති ඩන් න්සිින්රම පැදිි නන් ඩන් සහ ලක්ෂණය පැදිලි ලයින්ෆෙල්ට සහ ලක්ෂණය එක තමයි අපට හම්බේ ටන සහලක්ෂණ පැදිලිත් එිලියම් ඉංග්‍රීසිල්ලියන්න පුුවන් අපිට සිංහලෙල්ලියයන්න පුළුව අපිිය න් සිින්න්රෝ න න්් සහලක්ෂණ වන් සහලක්ෂණය දෙක් ලයින් ෆෙල්ට බලන් අනපට -E F ලයි ල්සි අවා කෙලිම දරුවට සිංහර එල්ලන්න පුළු න සිහල් නුත්ලියන්න දොතනුබල අප එක ඩන් සහලක්ෂණ නමලි හෙම නැත්ත ල්ට සහක්ෂණය ටර්න සහලක්ෂණ එමලියන්නපුල් ද අපිහනුව එකට හේතු මොනවාද කිය අ ස ඩසිින්ර සාලක්ෂණය සදා හේතුවෙන්නේ ත්‍රීදේහතාව අපි කියනමොකක් කියලද මේ විසි එක්වනි වර්ණදේහ යුගල සතුව අතරේක වර්ණ දේහයක් පැවති පැදිලි අ හේතුව ත්‍රීදේහතාවේ කලිුවත් ලකුණු හම්බව එම දත්තම් විසි එක්වෙන වර්ණදේහය ත්‍රිත්වයක්ව පැවති මෙමල විසි එක්වන වර්ණදේහය තිත්වයයක්ක් පැවති නුවන දරුණ අපේ වර්ණ දේහ තියෙන ඕන එක දෙක තුුණ අතර පහාව විදිර එක විසික් වනි වර්ණ දේහ අපිට හම්බිෙන වර්ණ දහ තියෙන යුගල්න ආනුව තියන එක වර්ණදේහ යුගලා මේ දෙවෙනි වර්ණ දේහ යුගල ආනපි ගව මේ විදිරතින තුන්නා හතර පාහය හතාටකි විසි එක් රම් බැලුවොත්ත හෙම විසි එක්වෙනි වර්ණ දේහ තියෙන්නේ කොමද දෙකක්න වෙයි ති දෙකක්න වෙයි තියන්නේ විසි එක සතුව තුනක්තිය නොම එක යෝකට අපි කියන මොකක් කියලද ත්‍රීදේහතාවේ කියලා කිය ඇතකොට පැහැදිලි එ අන විසි එක්වෙනි වර්ණ දේහ ත්‍රිත්වයක්ක්කො පැවතිීම මෙමත් නැත්තා ්‍ර දේහතාවේ කිවත් ලකුණු හම්බව ද ක්ලන් ෆිල්ට සින්න්දරෝම් එකට හේතුව අතිර එවර්ණ දේහයක් පැවතික ව තත්ව ඒමත් නැත්තන් දරුවන්ට ලියන්න පුළුවන් අතිරේක අති එවර්ණ දේහයක් පැවති අතිරේක එවර්ණ දේහයක් පැවති මේ අය සාමාන්‍ය ව්‍යවහර කරන්න නපුංසකතාවේ කියනෙක් එක ලිංගවර්ණ දේහයක් වැඩි තුර අපිට හම්බ වෙන්නේ කොහොක්ක නෙද මෙ මෙක්කෙනෙක් හම්බව මේ අන්න ව තියන හිද පිරිමි හැබැයි එක් තියන හින්දා ස්ත්‍රීගති තිය න තර අපි කියන්නේ නපුස කයිගල කියැන මේ අය උපතින් පිරිමි හැබැයි වුණත්තිය ස්ත්‍රීගති ලක්ෂණ දකින්න පුළුවන්ගේෙන තුර ඩෞන් සිින්දරෝම් එකේදී වෙන්නම ද ඩෞවන්සා ලක්ෂණයේදී වෙන්නේ අනේගොල්න්ගේ අලින්ග වර්ණ දේහයක් වැඩියෙන් පැවති ත්‍රීදේහතාවේ කියනක තම විසි එක්වෙනි වර්ණ දේහේ වක්ව පැවතීම හින්ද ප්‍රතිඵලය එගොලංඟ වර්ණ දය හතලස් හතක්තිඒ වැඩිවෙන්නේ අලිංගවර්ණ දේහයක් මෙතනති වැඩි වෙන්නේ අතරේක ලිංගවර්ණ දේහයක් වැඩියන්ති ඩවන්සාහ ලක්ෂණයේදී අප අපි හම්බෙන එකත් තමයි අන්න කායික වර්ධනයට සාපේක්ෂකව ඒඇගේ මානසික වර්ධනය සිද්ධ වෙන්නේ පැදි ඔන්න අපි කිව්වා කලයින් ෆෙල්ට සහ ලක්ෂණයගැ පසම්ම ටන ෝ ටනසිෝම් කියලා කියන්නේ මෙගොලට තියෙන වර්ණ දක්කි තරයි ති එක තත්ත්වය ත්ති හක වෙන විදිර කියන පුළ ලංගවර්ණ දේහයක් දයක් පමණක් පැවති එක ලිඟවර්ණ දේහයක් විතරයි ඉතියෙනත ගොඩ දරු දන්නවා ගැහැනු බව ලැබෙන්න්නනම් එක්වර්ණ දේහ දෙක් තියෙන්න මුණුත් ගැහැනු එවර්ණ දේහෙ කුයි වයිහ කුයි තිබ්බොත් පිරිමි එක් දෙුයි වයික කුයි තිබ්බොත් කලයින් ෆෙල්ට සිින්ර නපුන් සකතාවය මේ එක් එකක් එක්ක අනික නෑනම් දක වරණ දෙයක් නෑගෙන බිඳු ආන් එක් ඕ කියලකිවාම ටන මේක දකි නම්වෙන්න ස්ත්‍රී තුළ මෙ ඇය ටිකක් උසින් අඩු ශරීරයක් දකින්න පුළුව වේ. මෙගොලන්ගේ ඩිම්භකෝෂ ගර්භාෂ හරියට විකසනය වෙලා තියෙනනව දකින්න හම්බ වෙන්නේ නෑ. අන්න කොට ඔන්න දකින්න පුළුවන් වර්ණ දේහ විකෘති මගින් ඇති කරන්න පුළුවන් ආබාධ තුනක් අන්න අපි පැහැදිලි කරගත්තා එතමයි ඩවන්සිින්දරෝ න්සාලක්ෂණ පැදිලි එක දිවෙන්නේ අලිංග වර්ණ දේහයක් වැඩි වෙලා තියෙන එක පැහදිලි සි එක්වැෙන වර්ණ දේහේ ලයින් ෆිල්ට සිින්දරෝ වයිතත්වය අතිරේක එවර්ණ දේහයක් පැවති සිදරම්ක් ඕෝ තත්වය එකන එක් ලිංගවර්ණ දේහය පමණක් පැවතීම කිය. පැදි ඔන්න ප්‍රවේණික ආබාධ තුනයි බර්ණ දේහි විකෘති මග නැති කර ඊට හේතු තුනක් අන්න අපි නම් කරලා තියනෝ දැකින්න පු. අපි ම්බ ඊළඟ ප්‍රශ්ට පැහදිලිද අන්න මේකේ කොටස් දෙත් අපි ගත්තා මෙන්නොටස කොටස් දෙගක්ති මෙන්න बීකොටස දෙවැනි ප්‍රශ්නය අපිට හම්බේ මේ අපෙන් අහන්නේ අභි භවනය පිළිබඳු පිස්ේසිස් අි භවනය පිළිබඳවයි අපෙන් හන් අන් අභි භවනය සිදුවන්නේ කෙසේද කියලායි ප්‍රශ්ටෙන් බලන්නේ එමන අභිභාවනය සිදුවන්නේ කෙසේද ගද මේ එපිස්ටේසිස් අ ඔව වෙනජානයක මැදිහත්වීම නිසා ජානයක රූපානු දර්ශය ප්‍රකාශනය වෙනස් වී හරිනි වචන අභි බවන එපිස්ටේසිස් අිභනය අභිබවා යන හරි මද ගියන් වෙනජජානයක මැදිහත්වීම නිසා ජානයක රූපානු දර්ශය ප්‍රකාශනය වෙනස්වෙන දකොට ජානයක් කරන්නේ රූපානු දර්ශයක් ප්‍රකාශ කරන එකන එතුර හ ලස්සනයින ජානමගින් කරන්න දරූ ප්‍රටීන හදනක ඇතුර ප්‍රෝටීන තමයි අපි කියන්න රූපානු දර්ශ මේ මගින් පෝටීන්ටික තමයි මේ රපණු දර්ශය කෙලති කනේ හැඩ නාසේ හැඩේ අන්න හිසකස්වල මේ ඔක්කොමනා ද පෝටී එතර ජාන කරන්න පෝටීන හදනක් හැබැයි මේ ජාන ප්‍රකාශනයට තවජ්්‍යානයක් මැදිහත්වෙනක අන්න අපි කියන අමුකක් කියලද අභි බවනි කියෙන වෙනජ්්‍යානයක මැදිහත්වීම නිසා ජානයක රූපානු දර්ශය ප්‍රකාශනය වෙනස්වීම වෙනජ්්‍යානක මැදිහත්වීම නිසා ජානයක රූපාණු දර්ශය මකීමද රූපාන දර්ශය ප්‍රකාශනය වීම වෙනස්වීම අපි කියන අමොකක් කියලද म වना जानेना जाने වने जाने मදිवීම නිසා मदिहावීම නිසා වෙනජ්‍යානයක මැදිහත්වීම නිසා ජානය වෙනජ්‍යානය බලපෑම ඇති කරන හින්දා. වෙනජ්‍යානයක බලපෑමක් හේතු කොට ගෙන නැත්තා වෙනජ්ජානයක් බලපෑම නිසා ජානයක රූපානු දර්ශය . රූපාණු දර්ශයක් තිර මක යනමගින් දන ප්‍රටීනකිල් ජානක ප්‍රටීනය හද ජාන අන්න හදන ප්‍රටීනය ඇත්තං රූපාණු දර්ශය ප්‍රකාශනය ඉදිරි පත්්‍රී ප්‍රකාශනය අ ජානයක රපාණු දර්ශය ප්‍රකාශනය වෙනස් වී එචර අභි බවන වෙන ජානයක මැදිහත්වීම නිසා ජානයක රූපානුදර්ශය ප්‍රකාශනය වෙනස් වී මාන්න අපි හඳුන්න නොමකක් කියලද අභි බව තු අභි භවනය ආකාර දෙකක් තියෙනු ප්‍රමුකාභි භවන අනික නිලීන අභි බවඇතොරයි ්‍රමුකාභි භවනය කියන්නේ ප්‍රමුඛජානයක මැදිහත්ීම දල්ල ප්‍රශ්නයහන්න පුළුවන්කොන්න ඉග ාගහ ප්‍රමුmukaිනය ප්‍රමුඛජානයක මැදිහත්වීම නිසා අන්න ජානයක රූපා්ු දර්ශය ප්‍රකාශනය වෙනස්වීම පමුකාි නිිලින අභිභාවනය නනිත්ත නිලීන ජානක මැදිහත්වීම නිසා අන්න ජානයක ප්‍රකාශනය වෙනස්වීම අපි කියන නිලීන අභිබව මේකෙදී අනුපාතත් වය නස්සනු ප්‍රමුකාභිභවනය යන්න අනුපාත එක නිලීන අබිභවන්නේදී අනුපාතය තවත් එකක් ගන්නෝ දකින්න පුළුවන් එකක් දහතුන තුනක් අනිත්ත එකක නමේ හතක් දරුජුක්ටක් බලන් ඔය ප්‍රමුකාභිභවනයේ නිලීන අභිභවනයත් දරූ දැනගෙන තියෙන්න්න ඕන උදාහරණත් එක්ක රැහදිලි උදාහරණත් එක්ක දැනගෙන තියෙන්න්න අෙන ඔන්න අපි අභිබවනය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගත්. හිට පස්ස නවා අපිට හම් වෙන තුන්වෙනි කොටස ප්‍රවේනික උපදේශන සේවාවක ප්‍රධාන පරමාර්ථ දෙක මොනවාද. ප්‍රවේනිික උපදේශනය හතු ප්‍රවේනිික උපදේශන ඒ කියන්නේ මොකක්ද කියලා පැහදිලි වෙන දරුවට ගේ පරමාර්ථ දෙක ගැන හොවෙලා බලපුහා. එකක් තමයි මේ යුුවලකටට ප්‍රවේනික ආබාධ සහිත දරුවකු පිළසිඳ ගැනීමට තියන අවධානම ඇස්තමේන්තුගත කිරරි යුවලකට්ට ප්‍රවේණික ආබාධ සහිත දරුවකු ඇතිවීම ග ඇතිවීමේ අවධානම ඇස්තමේන්තු ගත කිරීම අන්න එක කාරභාරයක්වෙ අපේ ගොල්ලන්ට මක්කරනවාද අන්න ඇවයිස් කරන ගලන්ටවෙන්න මේ විදිහ අවධානමක් තිය. එක තමයි මේ උපදේශන සේවාවල එක. ට ප්‍රවේනික අබාධ සහිත දරුවකු පිළිසිඳ ගැනීමන ඇති අන් අවධානම ඇස්තමේන්තු ගත කිරි. අපිි යුුවලකටට ප්‍රවේනිික ආබාද, ආබාද සහි දරුවකු ප්‍රවේනික ආබාද සහිත දරුවකු ප්‍රනි ආබාධ සහිත දරුවෙකු පිළිසින්ද ගැනීමට ඇති ඇති අවධානම තක්සේරු ගත කිරී තක්සේරු කිරි එක අනෝගුල්ලන්ට ආබාධයක් තියෙන දරුවෙක් ලැබෙන්න වෙන මේ විදිහේ සම්භාවිතාවයක් තිී. යුවලකට ප්‍රවේනිකා අබාධ සහිත දරුවකු පිළිසිඳ ගැනීමට ඇති අවධනම අවධනම තක්සේරූ ගත කිරීම නැත්ත ඇස්තමේන්තු කිරි තක්සේරු කිරීම අපි වචනය වෙනුවට දාමුද අවධනම ඇස්තමේන්තු කිරි එක තමයි සම්පත්පතති තිය හින්ද එහෙම් ම මේන්තු ඔන්න එක ජුවලකට ප්‍රවේනිික ආබාධ සහිත දරුවෙකු පිලිසිඳ ගැනීමට ඇති අවධානම ඇස්තමේන්තු ගත කිරීම නැත්තා ඇස්තමේන්තු කිරීම මේ ප්‍රවේණික උපදේශන සේවාාවේ එක ප්‍රධාන අරමුණක්වෙ පැහැදිලිද දෙක තමයි එවැනි අවස්ථා මගහරවා ගැනීම සඳහා උපදෙස් දෙක එවැනි අවස්ථ එවැනි අවස්ථ මගහරවා ගැනීම සඳහා න මගහරවා ගැනීම සඳහා මකරණය එකද උපදෙස්දී පද ඔන්නහොක තමයි ප්‍රවේණික උපදේශන සේවාවල ප්‍රධාන පරමාර්ථ දෙක එක යුවලකට ප්‍රවේනික ආබාදධ සහිත දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති සම්භාවිතාව නතං අවධානම අන්න තක්සේරු කිරීම නඇත්තං ඇස්තමේන්තු කිරීම. දෙක එවැනි අවස්ථා මගහරවා ගැනීම සඳහා උපදෙස්තීම අපි ගෙන වෙන මෙහෙම න්න ලුවගේ වගලක්ව ගන්න වන්න මේ ක්‍රියා මාර්ග ගන්න ඕන කියන කාරණ දෙකයි මෙ මේ කාරණා දෙක තීරණ අපිට ලකුණු හම්බවෙර අපි යමු ඉළඟ ප්‍රශ්ටය බල හතරවෙෙන එක අපිට හම්බේ ආරෙන්නේ අච්චුවක් මත ඩන්නේ තැනීම සඳහා වශ්‍ය වන එන්සයි මේකුම දෙත කොඩ මේ ආරෙන්න්නේ වලින් ආරෙන්න්නේ වලින් ඩන්නේ හද දැපිදන්න ඩන්නේ වලින් මෙ අරන්නේ හ මේ අරන්නේ වලින් දන්නේ හදන්න අවශ්‍ය කරන එසයිේ තමයි මෙරිවර් ්‍රන්ස්කිප්ේ අ රිවර් ට්‍රන්ස්ප්ට ්‍රන්පට එසයි එමදසයි රිවර් න් ප අ රිවර් ට්‍රන්ස්කිප් ස් වලට පුළුවන් ම කරන්නද මේ ආරන්නේ අච්චුවකින් මොනහදන්න දන්නේ හදන්න පුළුවන්කමති පැහදිලිද බී කොට සක්තිය CDදන්නේ CDන්නේ පුස්තකාලයක අඩංගුවන්නේ මොනවා මේ CDදන්නේ පුස්තකාලයක අඩංගුවන්නේ සයිල හෙමත් නැත්තම් පටකවලින් ලබාගත් නැත් අපි ෙන මේ පටකවලින් ලබාගන්නටි කියෙන ලස්සන වජනයක් විසංගමනය කර සයි එමත් නත්තාං පටකවලින් ලබාගත් එමත් නැත්තම්ි කෙන විසංගමනය කළ Mර ප්‍රතිලේකනයෙන් ලබාගත් අනුපූරක ඩ Mරන්නේ ප්‍රතිලේකනයෙන් ලබාගත් අනුපූරක ඩන්නේ තමයි මෙසි දන්නේ පුස්තකාලවල අඩංගවෙලා ති එතර අපිට උත්තරයක්ල යන්න පුළුව සයිල පටකවලින් ලබාගත් අපි ලම් සයි හෙමත් නැත්තාං පටක වලින් ලබාගත් අ අර වචන පාවිච්චිකරු විසංගමනය කළ විසංගමනය කළ අන්න සයිල පටලවලින් ඇත්තන්න සයිල එමත් ඇත්තම් පටකවලින් ලබාගත් එමත් ඇත්තම් අපිකර වචනය පාවිච්චි කන මගද විසංගමනය කළ එරෙන්නේ එරෙන්නේ අ එෙම වකරගත්ත එරෙන්නේ පද මොහද කරේ අපි එමරන්නේ අන්න ප්‍රතිලේකනයෙන් ලබාගත් අනුකූරක ඩ එරන්නේ ප්‍රතිලේකනයෙන් ලබාගත් එරන්නේ ප්‍රතිලේකනෙන් ලබාගත් අපි කියන ොමනවාද අ අනුපූරක දිය න්න කියන්න අනුපූරක අපිට කියන්නේ පුස්ත කාලයක අඩංගුවන්නේ මොනවත්.න්නේ පුස්ත කාලයක අන්න අඩංගුවන්නේ සයිල පටකවලින් ලබාගත් එමත් දත්තම්ුවෙන් කරලගත්ත විසංගමනය කළ Mරන්නේ ප්‍රතිලේකනයෙන් ලබාගත් අනුපූරක, තමයිCDඩන්නේ පුස්ත කාලයක අඩං වෙලා තියෙනවා දකින්න පුළුවන් පැහැදිලිද අන් අප යමු ඉළඟ ප්‍රශ්ටය බලන්න බලන අපිට හම්බේ පස්වැනි ප්‍රශ්ටය පස්නි කොටස එක ඒබී කල කොටස් දෙකක් මෙතන තියෙනු සෛල්ලයක් තුළට ආගන්තුක ඩන්නේ ලබා ගැනීම සඳහා ජානතුවක් වක් භාවිතා කරන්නේ කෙසේ ने जीීन ගන්න काජනතුක් අපි භාවිතා කරන්නේ කොහොම කලहाජාන තුක්ුවක් භාවිතා කරන්නේ මේ රත්තරන් වගේ බැර ලෝහथ රතරන් වගේ බැර ලෝහ කුඩා අංශු අපි මකර අන්න මේ अभිමත ड කැබල अभीමත කැබලි අන රාशියක आලපනය කර තුවක්ුවක් ආධාරයෙන් මක්කරණය එකද තුවක්ුවක් ආධාරයෙන් පරිනාමනය කළ යුතු සයිලයක් තුළට අධික ප්‍රවේගයකින් විදිී ඇතිර පවිච්ි ගණන්න පය ගන්න එකක් මෙතින ගන්න එක මෙතිෙන ජාන තුවක් වු ජාන තුවක් වු අපි ගැන ජීන ගන්න එකක් ගන්න මේ තමයි පියර පරිනාමනය කළයුතු සයිලය තුළට අධික ප්‍රවේගයකින් විඳන්නේ මෙහාාව පාවිච්චි කරන පැහදිලිද න්න ඔන්න බලන්නහෙමන සයිලයක් තුළට ආගන්තුක දන්නේ ලබාගැනීම සඳහා ජානතුවක් වුවක් භාවිතා කරන්නේ කෙසේත් රපිි නොම රාත්ත්‍රන් බැර ලෝහආ අප රතරවැනි අන්න බැර ලෝහ කුඩා අසු අ රතරන්වැනි බැර ලෝහෝ කුඩා අසු බර ලෝහකුඩා අසුො රterවැනි බැරලෝහ කුඩා අංසු බලන් රත්තරන් වැනි බැරලෝහවල කුඩා අංසු අපි කරන්න මක්කරණ එකත අභිමත දන්නේ කැබලි රාශියක අභිමත අභිමත කැබලි අපි තර ගත්ත ල රාශක අ අිමත කැබල රාශයක ආපකර එකමකරද ප ආපකරුවකාධාරෙන් තුුව ආාරෙන් punya में जानननेनेले ट තු අධික ප්‍රවේගයකින් විදි පැදිලි පරිනාමනය කළ යුතු සයිලය තුළට සයිලය තුළට අධික ප්‍රවේගයකින් අධික ප්‍රවේගයකින්ෝඩ විද හොම තමයි අප මේ වැඩේ කර අප න සයිල්ලයක් තුළට ආගන්තුක ඩන්නේ ලබාගැනීම සඳහා ජානතුවක් වුව භාවිතා කරන්නේ කෙසේ අපි කරන්නමකක්ද රත්තරන් වැනි බැර ලෝහවලින් අර පොඩි න්නේ කොටස් නැත්තන් ඩන්නේ කැබලි රාශියක් කාලේප කරල තුවක් ව ආධාරයෙන් පරිනාමනය කළ යුතු සයිලය තුළට අධික ප්‍රවේගයකින් විදීම තමයි අපි සිද්ද කර පැදිලි එක බීකොට සොකුත්තිය බීකොට සැපෙන් අහන්නේ න්නේ ඇගිලි සලකුණු කිරීමේදී අපි ඩම්බෙන දන්නේ ඇගිලි සලකුණු තාක්ෂණය කියල කියන් කිරීමේදී මේස්ට ස්මෝන් රිපී සමපාටික්ක පිළියු කුඩා සමපාටික්ක පිළියු ස්මෝල් එඩන් රිපීටස් කියනවා කුඩා සමපාටික අන් පිලියුම් නැත්තම් ස්ටR සලකන් භාවිතා කිරීමේ වාසි සඳහන් කර මේ R භාවිතා කිරීමේ වාසි එකක් තමයි මේවා මෙවා ගෙනෝමේ තුළ අන්න බහුලවී ස්ටRර් භාවිතා කරන්න එක හේතුවක් තමයි මෙ ගෙනෝමේ තුළ බහුලොෝ පැවති එත්තෙක මෙෝ මේ පිසිRර් මගින් අන්න ප්‍රගුණනයක ලැහැකිවී මෙවා මකර පුළුවන්ද අන්න පිසිර්මාාවිතා කරලා අපි දන්නන පිසි පරක්ෂාව පොලිමරේස් චේන් රක්ෂන් එක පොලිමරේස් ධමපතික්‍රියාව මගින්ෑලි කෑලි කෑලි ඩා කදාගන්න පුළුවන් එක පැහැදිලි එනම් බලන්න එකක් මේවා තුල නැත්ත අප ජිනෝමේ තුළ අන්න බහුල්ල වී මේවා ගනෝමේ තුළ ගෙනෝමේ නැත්තන් ජිනෝමේ තුළ ජිනෝමේ තුළ බහුලවීආ වාසියයක් මේ ගෙනෝමේ තුළ බහුල හිඳදා ප අපට පුළුවන් භාවිතා කරන්න පොලො දෙක P මගින් මගින් අනපට මක්රන්න පලද මෙවා අපට P මගින් ප්‍රගුණනය කළ හැකි වී ප්‍රගුණනය කල හැකිවී අනට පුළ මකරන්න මේ කොළන්ගේ සමාන පිට පත් විශාල සංක්‍යාවක් අපට හදාගන්න පුළුවන් මකපපාවිච්චි කළද P භාවිතා කර පැහැදිලිදි තවකක් තමයි අපට හම්බෙන ලාක්ෂණ ලාක්ෂණ විශාල සංක්‍යාවක් පැවති විාලංखාව එකක් මේවා जिනෝේ තුල බහුලවීම් पसीआर මගින් ප්‍රගුණනය කළ හැකිවම් इක තමයි लाක්क्षණක STआर विශාල සංකාවක් පැවතිීම කියන අන්න වාසිතුන දැකි ඉන්න පුළුව පැ එ इළඟ කොට सබලා මෙ තිෙන පිටහම් වෙන ජීන ගන්න මෙක තමයි අප පරිනාමනය කළ යුතු සයිලය තුළට අන්න අර ඩන්නේ රත්ර නාලේප කල්ල අධික ප්‍රවේගයකින් විදීම සිද්ධ කර අපි අමුහෙමනං ඊල්ලඟ ප්‍රශ්නය බල මේක මේ සීකොට සදීල තියෙන පාරිසාරික ජීව විද්‍යාව අ පිටහම්බෙන අන්න පරිසර විද්‍යාවෙන් දී තිය ප්‍රශ්න ේ අපහने පරිසර පද්ධතියක ප්‍රාථමික පාරිබෝගි के ආසාහ නිකේතනය අනුවෙන් අදහස් වන්නේ කුම මේ ප්‍රශ්නය පරිසර විද්‍යාවත කොට සීකොට සන් දිරතින බලන්න ප්‍රශ්න කියතිනද ල දෙයි යි හතරයි आ प्र්‍රශ්ण හතරත් तोකොට අපට ප්‍රශ් අනුක ජීවිද්‍යාවහා පතිසංයෝජිත දන්නේ තාක්ෂණෙන් තුට අනුක ජීවිද්‍යාවහ පතිසංයෝජිත දන්නේ තාක්ෂණයෙන් දිල තියරන්නේබී කොටස්සේ ප්‍රශ්න කීපයක් විතර එනම් මේ පරිසර විද්‍යාවෙනුත් අන්න කොඩි ප්‍රශ්න කොටසක් මේකට එකතු කරලාති බලන්නේ මන ප්‍රාථමික පාරිබෝගිකය කෞද දරුවනේ ප්‍රාථමික පාරිභෝගිකයා කියන් මෙයානේ අපි දන්න න්න ආරදාමයක් මතකතියාග මමනක් මතකතියාගෙන තියෙනක ශාක පළගෙටිය ගෙම්බා නෑ ඔන්න ආරදාමයක් සරලා ආරදාමයක් ප්‍රාථමික නි්පාදකයි කෞද පාතමික නිස්පාදකයි ඒ ප්‍රාථමික නි්පාදක ඉන්න මේ අපිට ආම්බෙන ප්‍රාථමික පාරිභෝගිකයි මේ දවිතික තු මේ තෘතික පාරිබෝගික අ තෘති පාරිබෝගික මට්ට අපේ ප්‍රශ්නයට හන්නේ කෞද ප්‍රාථමික පාරිබෝගිකයා කියලා කියන්නේ කවද ප්‍රාථමික පාරිබෝගිකයා කියන්න කද කෞදමයා ප්‍රාථමික පාරිභෝගිකයාම ඇ පාථමික පාරිබෝගිකය අපි හඳුන් වන්නේ ප්‍රාථමික නිස්්පාදකයින් පරිභෝජනයට ගන්න ජීවයම ප්‍රාථමික නිෂ්පාදකයින් පරිභෝජනයට ගන්නා ජීවයා තමයි අපි කියන්න කවුරු කියලද ප්‍රාථමික පාරිබෝගිකයා උත්තර ලිය ාම නිස්පාදකයින් ප්‍රාථමික නිස්පාදකයින්ව මකරණ එකද පරිබෝජනයට අන ප්‍රාථමික නිස්පාදකයින් පරිබෝජනයට ගන්න පාථමික නිස්පාදකයින් ත ප්‍රාථමික නිෂ්පාදකයින්ආහාරයට ගන්න ජීවයා තමයි ප්‍රාථමික පාරිබෝගිකයා කියෙලා කියන අපි කියනවා ප්‍රාත්මික නිෂ්පාදකයින් පාරිභෝජනය සඳහා ගන්න ජීවීන්වෙ පැහදි ඉළඟට අපි හම්මන නිකේතනය අප හම්මන වචන දෙකක්න වාසස්ථානයි නිකේතනය හැබිට ඇට්ටකයි නිච්චකයි. දම නිච්ක නිකේතනය පරිසර පද්ධතියක් තුළ කිසියම් ජීවයකුගේ කාර්ය බාරය අපි කියනෝ නිකේතන එයා මොනොහෝද කරන්න අන පජනනය විලෝපිකතාවේ සාකරුවන් ස්වාගැනීම මෙසියලු කරණාවල එකතු අපි හඳුන්න නො නිකේතනයකොට එකට තමයි කියන්නේ පරිසර පද්ධතියක් තුළ කිසියම් ජීවයකුගේ කාර් බාරය කාරය භාරයට ප්‍රන කචරයා ප්‍රජනක ස්ථාන බෝජන විලාසය වාාසස්ථාන මෙකෝම ටිකයිතිවකා පධරිර පදධයක්තුළ කිසියම් ජීවිියකුගේ द किम व खा्यबारेट थन पह suaजन कथन ප්‍රජනක චර්ර්යා බෝජන විලාස මෙසිියල්ල මක්කෙනවල් අන්න නිකේතනයට අන්තර්ගතවේ තුොර පරිසරපද්ධතියක් තුළ කිසියම් ජීවියකුගේ කාර්බාරය තමයි අපි නිකේතනය කියල හඳුමතර වාසස්ථානයක පරිසරපද්ධතියක් තුළ කිසියම් ජීවියකු සුලබව හමුවනස්ථානය වාසස්ථාන අපිට මීහරක කම්බේෙන්න්න ඕන්නන් අපි අන්න ඕනේ මඩ ගුහොරකටයා ඒක බැහැල ඉන්නවා දකින්න පුළුවන්ගේ පැහැදිරේ යාගේවා සස්ථානයා බහුලව ඉන්න ත අපම ඉළඟ ප්‍රශ්ට පාසඳක්ෙක් බියෝමය බියෝම අතිසයින් බලපාඇති ප්‍රධාන මානව ක්‍රියයාකාරකමක් බැග මේ කියන බියෝමවලට බලපාල තියන අනව ක්‍රියාකාරක මක් බැගින් සඳහන් කර ලොකේ කිසියම් දේශගුණික කලාපයක පිහිටිය අවුද දේශ වුණක සාධකතින් සමාන අන විශාල පරසරපද්ධතිීන් එක් ප ගත් කළ පරසරපදධති කීපයක් එක්ව ගත්තාම අප පේගැරි කියන ොමොකක් කෙලද බියෝමයක්කේ ලකි කොඩ නිවර්තන කලාපික බියෝම වෙනමතියන ශීත කලාපික බියෝම වෙනම තියනු සෞම කලාපික බියෝම වෙනම දකින්න පුළලුව අපිට හම් වෙන බියෝම තුනක් තුන්ද්‍ර සෞුම කල්ලාපික තුුණභූමි නැත්තන් තනබම් උතුරු කේතුදර වනන්තර මෙ මේ බියෝමවලට මිනිස්සුම් ඇදිහත්වීම නිසා මානවක්‍රයා කාරකම් නිසා ඇතිවෙච්ච බලපෑ මනොවාදක මිනිසු මේ පරිසරයට කරපු බලපෑම මොකක්ද කියන එකයි අපේ අහන් එත අපට හම් ව එකක් තමයි එක තුන්දරා කියන ප්‍රදේශවල විශේෂයම මොනවද මෙන මේ කණජ නිස්සාරණය අ නිසා ඇතිවෙච්ච බලපෑ මක්ති හමත් අපි කියන ඕකට තෙල් නිස්සාරණය හෙමත් ඇත්ත කනිජ නිස්සාරණය තමයි අන්න මේ ප්‍රදේශයට ඇතිවෙච්ච ලොකුම බලපෑම මිනිස්සු කරපු අන්න එම් අපි කියන ඕොමනවාද තෙල් නිසාරණය ත්නැත් කනිජ කණජ නිස්සාර අ මේ ප්‍රදේශවල තනිජ නිස්සාරණ ක්‍රියාවලි සිද්ධ වුණා ඒකෙන් අන්න තුන්දරා ප්‍රදේශවලට මොකද වෙන්නේ අන්න කානි පැමිණින්න විශාල කානියක් සිද්ධ වුණා දකින්න පුළුවන්ග සෞම එකලාපික තන බිම්බලට සෞම කලාපික තනබිම්බලට සිද්ධවෙච්ච මානව ක්‍රියාකාරකවමොකක් කෘසිිකර්මාන්තය අ මේක තිබ අන්න පරිසරහනය තමයි කෘසිිකර්මාන්තය ිමකො කරේ අපි වගාබිම් හදන්න පටන් ගත්ත කෘසිිකර්මාන්තය නිසා ඒ වගාබිම්ෙක්ක සෞම කලාපික තෘුණභූමි විනාශවෙලාගිය එක උත්තර කුෂිකර්මාද උතුරු කේතු දර වනන්තර් උතුරු කේතු දර වනන්තර වලට මානවයා මැදිහත් වනේ මේ දැව ලබා ගැනීම සඳහා ශාක කැපි අපි ගෙන වන විනාශය අනත් දැත්තා ගස් කැපි දැව අන්න ලබා ගැනීම සඳහා මක්කිරීමද ශාක ගහනේ ඉවත් කිරී ඕන එකක් හරි අපි කියන ොමක් කියලද ගස් කැපීම් එමත් නැත්තා වනාන්තර එලි කිරීම් එට වඩා අපට කෙලීම මගද ගන්න පුළුව ගස් කැපම් එමත් නැත්තා දැව සඳහා ගස් කැපම් ඔන්න අපි මේ බියෝමතුරට මැදිහත්ත එච්ච විදිහ. අපි මේ බියෝම තුළට මැදිහත් එච්ච විදිහ අපි ලෝවන ස්සාරණය නිසා තුන්දරා බියෝමයට බලපෑමැති කර අපි කුෂිකර්මාන්තයේ නිසා සෞම කලාපික තුන්න භූමිවට බලපෑමැති කර අපි කේතු උතුරුකේ දුදර වනන්තර වලට බලපෑමැති කර වන වගාව ඉංකර හැමත් ැත්තං. ආර්ථික වටනාකමක් තියෙන ගස්්ටික අපි කපලාරග පැහැදිලි අපි අමු ඊල්ලංඟ ප්‍රශ්නය බලයි සැවානා පරිසර පද්ධතියක අන්න ප්‍රධාන ලක්ෂණ හතරක් ොට සැවානා කියනකොටම මතක් පෙන එකත් තමයි අ ගන්න තෘුණ වැස් මක්තිය පැදි දැගලන පොඩි චිතතරයක් මැවෙන්න ඕනෑ මකක්ද වෙන්නේ අර මේ තැන්තැන් වල ගස්තිය ගන්න තරුණ වැැස්මත්තිය. තැනින්තැන ගස්තිය. ේ අපිට දකින්න පුළුවන්ගෙන විශේෂයේ ශාකභක්ෂකය මහා විශාල ප්‍රමාණයක්කි පැදිලිද. ශීබ්‍රාල ජිරාෆ්ල පැහැදිලි ආන. මෙන මේ අය මහා විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන් පරිසරඇක තොරින් චිත්තරයක් කදා ගන්න තැන්තැන්වල ගස්තියනු එත් එක්ක මොනාද වෙන්න. අන මේකේ ශාක ක්ෂක ගහනය හිතා අධිකයි එතකොට එක ගන්න තෘුණවැැස්මක් පැවති ගන්න තෘුණවැැස්මක් තන කොලඉතා අන්න දෙක විසිරුණු අන ශාක ස්වල්පයක් තිබි මංකිව ගස්සරි ටිකයි තැන්තැන්වල එක තනක ගහත්ති අයලඟ පාත කනේ දවත් අන්න විසිරුණු ශාක ස්වල්පයක් පැවති ගේ තමයි තියෙන ගැටලුවක්තියෙන් අවර්ථී ගිනි ගැනීමම් දකින්න පුලො අවර්තිී ගිනි ගැනීමම් අආවර්ථී කිය නිරන්තරයෙන් සිදුවන ගිනි ගැනීම වජන හරි නිරන්තරෙන් ගිනි ගැනීමට ලක්වීම කියනෙක තමයි නිරන්තරයෙන් කරෙක නවතන වතනව අවර්ථාවගූතිනානඒ වගේ අපි කෙනම්ගද අවර්ති ගිනි ගැනීම ඇතිබී එත්ත අපටහම් වැෙනනිකත් තමයි මේ ගින්නට පතිරෝදී ශක ර ති ආර්ී ගෙන ගැනීම සිද්ධ න කට පතිරෝධී ශාකතියන තොන් ඉන්න පතිරෝධී ශාක පැවති ඒවගේම තමයි මේ ගොල්ලග තියෙන්නේ තුනී පස්තට්ටුවක් තමයි මේ අන්න අපිට හම්බෙන සැවානා පරසර පද්ධතිවල දකින්න පුළුවන් අපේ එෙන ඔන්න පිළියනු එක ගන්න තෘුණ වැස්මක් පැවතිී ගන්නතරුණ වැැස්මක් පැවති දෙවැනික තමයි අපි කියනවා විසිරුණු ශාක ස්වල්පයක් තිබී විසීරුණු ශාක ස්වල්පයක් තිබි විසිරුණු ශාක බෝහම ටිකයි දකින්න පුළුවන්ේ සරු ශාක ස්වල්පයක් පැවති ඉඟක ආවර්ති අ අවර්ති ගිනිගැනීම් සිදුවී අවර්ති ගිනිගැනීීමම් සිදී ඒවගේම තමයි ගින්නට ති රෝී ශාක පැවති මේක ඉති බහුලොවනේ ලැටිගාන ඇතම බහුලොවී ම කරගද ශාක භක්ෂකන් තමයි මේ පරිසර පද්ධතිවල බහුලොවෝ දකින්න පුළුවග එළග එක තමයි තුනී පස්තට්ටුවක් පැවති අපි ගෙන තුනි පස්තට්ටුවක් පැවීම වන්න මේ වලි හතරක් ක පෙන්හකින් හතරක් ගන තුන වැැස්මක් පැවතීම් විසරුණු ශාක ස්වල්පැයක්තිබීම් ආවර්තිී ගිරි ගැනීීම සිදුවීම් ගින්නට පතිරෝධී ශාක පැවතම් තුනි පස්තටටුවක් පැවතීම කියන කාරණා පහින් ඕනෑම හතරගට අනලකුන් ලැබෙන දැකින්න පුළුහරි අන්න මේකෙ බලන්න ඔන්න අපිට සැවානා පරිසර පද්ධතිවල ලක්ෂණ ටිකන අපි මේකව මංකෝගොල්ලන්ටර දරුවන්ට මැවිලපේෙන්න්න ඕන කියලමේ මේ අපිට හම්බෙන සවානාබිමක් පේනවා මේ තැන්තැංවලබ අන් ගස්වාල්පය ඇයි දකින්න පුළුවන්බේ මේ ගන්න තෘුණවවැස්මක් දකින්න පුළුවන්ගේ එතර ගණ තෘුණවැස්මක් තියෙන හිද තමයි ඒක මේ කව්දීන්න ශසාක භක්ෂකයව බහුලොව දකින්න පුළුවන්වේ. ශාකභක්ෂකය බහුලොව දකින්න පුළුවන් ඇතිමක ආවර්ථී ගිනි ගැනීමම් සිද්ධ වෙන්න තොයි කියන කාර්නාා හින්ද ඉන්ද මෙතර නතර ගින්නට ලක්වෙෙන හින්ද ඉන්නට පතිරෝධී ශසාකත් මේ ප්‍රදේශවල දකින්න පුළුවන්ගේ ආන්. අපි අමුහෙමන ඊළඟ ප්‍රශ්ය බලන්න. බලන්න අපිට හම්බේ මේ විවගත ප්‍රශ්න අවසන් ප්‍රශ්නය තුන්ගෙන විවගත රචනා ප්‍රශ්ය අවසන් එක මේ ජෛවවිද්‍යාත්මක විවිධත්ව සංරක්ෂණය කිරීමට අමතරව ජයිවිවිධක්ත සම්මුතියේ ඇති ජෛවිදත්ත සම්මුෘතියේ ඇති ප්‍රධාන අරමුණු දෙක සඳහන් කර එතකොට ජයිව විවිධත්ව, සම්මුති ජයවිධාත්ත සම්මුතිය එකක් තමයි අන් මේ අපිට හම්බ වෙන ජෛවවිද්‍යාත්මක විවිධාත්ව සංරක්ෂණයට අමතර එම් එකක් පෝක මත් ජවිද්‍යාත්මක විදධත්ත සංරක්ෂණ එ ජීවිීන්ගේ විදත්ව සංරක්ෂණය කිර පැහැදිලි එත්තක්ක තමයි මේ අපි ටහම්ම ඉළඟ අරමුණ තමයි රමුණ දිරතින දරුණ ජයිව විද්‍යාත්මක විධාත්ව සංරක්ෂණය කිරීමට අමතරව ජෛවිධත්ව සම්මුතිය ඇති ප්‍රධාන අරමුණු දෙක් එතර පළවිනි අරමුණ තමයි ජෛවවිවිධත්වය සරක්ෂණය කිර ජෛවවිද්‍යාත්මක විවිධත්වය හෙම කියන්න ඕන්න ජවිධාත සංරක්ෂණය කිර දෙක තමයි මෙන මේ ජෛවවිවිධත්ව නැත්තං ජෛවවිද්‍යාත්මක विවිධත්වය සංරචකවල්ල තිරසාරභාවිතය. පෑදිිවන අන්තරවෙන්න පුුවන් පොසිලි ඉන්දන වෙන්න පුළුවන් ජලය වෙන්න පුළුවන් මත්ච සම්පතවෙන්න පුළුවන් මේවා තිරසාරභාවිතය. පැදිලි. ඊළඟ කාරණය තමයි මෙ මේ අපිට හම්බෙන ප්‍රවේනිික අන්න සම්පත්වලින් ලැබෙන ප්‍රතිලාබ අපි අර ලබාගන්නවන ජානතාක්ෂණයමගින් ලබාගන්න ප්‍රතිලාබ අ සාධාර්ණව බෙදීයාමට සැලැස්වී පැහැදිලි එතකොට අන්න ජෛව වවිදත්ව සම්මුතියේ ප්‍රධානකාරණා තුනයි එකක් ජෛවිධත්ත සන්රක්ෂණය දෙක ජෛවිධත්ව සන්රාචක්ක තිර සාර්භාවිත තුන ප්‍රවේනික සම්පත්වොලෙන් ලැබෙන පතිලාබ සාධාරණෝ බෙදීයාමට සැලැස්වී. ඇදරෙන් තුනක් අහන්නෙ නෑ එකක් දීලා හතුර තුරුදක ක්තමයියන්න පිටහම් බේන අ ජैව विද්‍යාत्මක विविධाත්වය සන්රචක තිරසාර ලෙස භාවිතා කිර ජाइव जව विद්‍යාत्මක, විවිධත්වයේ සන්රචක තිරසාර ලෙස අන්න තිරසාර ලෙස භාවිත අන්නකා ඩහම්ම එක තමයි ජව ජයිව විද්‍යාත්මක විවිධත්වය සංරචක තිරසාර භාවිතය තිරසාර ලෙස කියලා ගන්න නොනෙත් න තිරසාර ලෙ භාවිතය නතන් තිරසාර භාවිතය අ පැදිලිද දෙක මේ ප්‍රවේනිික සම්පත්වල පතිලාබ සාධාරණ වහ සමානෝ බෙදයාමට සැලැස්වී පවනික සම්පත්වල ප්‍රතිලාබ සාධාරණව අ මකරණ එකදවා අන සාධාරණව බෙදාගේ සාධාරණෝ බෙදාාග ඔන්න කාරණ දෙක එකත්තමයි ජයිව වීදත්ව සන්ර්ශකවල තිරසාරභාවිතය මෙක මර ලස්සන වචනය අපි පාවිච්චින්දරුණු මේ සස්ටේන බලල් කියන වචන. තිරසාරයිකෙන් තිරසාර කළමනා කරන තිරසාර භාවිතය ය කිය අන්න. දෙක ප්‍රවේනිික සම්පත්වල පතිලාබ සාධාරණෝ බෙදාහැරීමට සැලැස්වී නත්තං සාධාරනෝ බෙදදාගෙෙන ො. දර මතක තියාගන්න ජයව විවිධත්ව සම්මුතියේ ක තුනයි මේකින් දෙකක් කමගන්නා එකක් තමයි ජයිව විවිධත්ව සන්රක්ෂණ ජත්වරක්ෂන්න එක දෙකක් ජවිවි සraචකරභාවිවිraභාවිve සප ගන ප්‍රේණනික සම්පත්වල පතිලාබ සාධාරණෝ බෙදාගෙන ඔන්නඔයි කියන කාර්ණාතුන ජයවිදත්ව සම්මුති අන්න පිටහම් බෙන ප්‍රකාශතුව ජවිධාත සම්මුතියේ ප්‍රධාන කාරණා තුනයි එක ජවිධාත සංරක්ෂණය දෙක ජවිධාත සංරක්ෂක තිරසාහර භාවිතය අන්න තුන ප්‍රවේනික සම්පත්වල ප්‍රතිධාව සාධාරණව බෙදාගෙන නත්තා සාධාරණෝ බෙදීයාමට සැලැස්වීම කියන කාරණ එතකොට ඔන්න මේ අපි පැහැදිලි කර ගත්ත මේ එකොට අපිට දිලතිබිච්ච තුන්ගෙන විවගත රචනා ප්‍රශ්ණය සී කොටස ද්‍යෙන්ට දී ති තරි දරුවෝත්ක මේ සාකච්ඡා කළ අවසන් කරේ මන දෙදස් විසි දෙක උසස්පෙල ජීව විද්‍යා ප්‍රශ්්‍රපත්තරය තුන්වෙනි විව්ුවගත රචනා ප්‍රශ්නය අපි මේ සාකච්ඡා කරලා අවසන් කරේ දරුද විව්ුවගතරචනා ප්‍රශ්න හතරක්ති ඒෙන් අපි තුනක් ඔන්න සාකච්ඡා කරලා අවසන් කර අපට තින් සාකච්ඡා කරන්න හතරවෙනි විව්ුවගතරචන ප්‍රශ්නය එමනක් හතරවෙනි විවගතරචනා ප්‍රශ්ටේසාකච්ඡාවත් සමඟ යළි හමුල. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් YouTubeු නාලිකව සස්කරයි් කරන්න. අලුතෙත් චනලේ ටිකතුවෙන පාඩම්මාලා තිෙනගන්න. බෙල්පත්න කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුමන් onlineයින් පාසල DPශන්.